Hi friends. අපේ ආමුදුරුනේ දැන් COVID-19 යනවා. දැන් අපේ අය පරිස්සම් වෙනවද? කොරෝනා වෛරස් එක රට පුරා සීග්‍රේන් පැතිරෙන එක වළක්වන්න තමයි අපි දැන් මේ විදියට ගෙවල් වලට වෙලා ඉන්නේ. එකක් තමයි අපේ රටේ ඉන්නේ බොහොම දුප්පත් මිනිස්සු. හැමෝම කරන්න ඕන මේ දවස්වල ගෙවල් වලටම වෙලා ඉන්න එක. චාල්ස් කුමාරයටත් මේක හංගගෙන ඉන්න නැතුව කියන්න පුළුවන් වුණා නම් රට ලෝකෙට ගමේ ගොඩේ ඉන්න සිරිපාලට සුමනාවතීට මොහොමට ෆාතිමාට ඒ වගේ නම් තියෙන සිංහල බෞද්ධ දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි ඕගොල්ලොන්ට බැරි වෙන්නේ නැහැ. හලෝ, කොහොමද ඔයාලට ආයුබෝවන් කියලා පිළිගන්නවා මනා ඇස් බ්ලොග් YouTube channel එකට. ඉතින් උඟ දවසකට පස්සේ අපිට වීඩියෝ එකක් දාන්න බැරුව ගියා. ඒ වගේම තමයි මේ අපිට ඉන්ටර්වියුස් කරන්න බෑ. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට ට්‍රැවලින් කරන්න බෑ. ඉතින් වීඩියෝ එකක් කොයි කාලේ දාන්න වේද දන්නේ නැහැ. ඉතින් අපි හිතලා අපේ ආර්ටිස්ට්ලා කිහිප දෙනෙක් සහ යූටියුබර්ස්ලාත් තව මගේ යාළුවෝ කිහිප දෙනෙකුත් එකතු වෙලා අපි පොඩි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඔයාලට මේ වෙනකොට සෞඛ්‍යාංශ වලින් සහ රජයේ නිවුස් වලින් ඔයාලට දෙන වැති උපදෙස් කොහොමද මේ දවස් ටිකේ ඉන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඔයාලා ගෙදරින්දන් අනිවාර්යයෙන්ම වගා කරන්න. අපිත් මේ හිටවල තියෙන එකකදල් මාත් හිටවල තියෙන අපේ වත්තේ ඉඩ නැහැ වගා කරන්න. දැන් හැමතැනම හිටවල තියෙන්නේ. ඉතින් මේ අනිවාර්යෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. අපි එහෙනම් අනිත් කට්ටියගේ අදහස් බලමු. ගෙදරින් අලුත් අවුරුද්දත් ළඟම එනවා. ගෙදරින්දන් අලුත් අවුරුද්ද සමරන්න ඔයාලගේ ගෙදර නෑදෑ හිටවතුන් එක්ක ඊළඟ අවුරුද්ද අපිට මීට වඩා හොඳට සමරන්න පුළුවන් වෙයි. ඉතින් අනිත් අයගේ අදහස් වලටත් යමු අපි එහෙනම්. ළඟදිම තවත් වීඩියෝ එකක් එනවා. එහෙනම් ඒක බලන්න ලෑස්තිලා ඉන්න. එහෙනම් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආයුබෝවන් හැමෝටම. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ දවස්වල කොණ්ඩෙත් ඇවිල්ලා රවුලත් ආගෙන ගෙදරට වෙලා නිකන් ඉන්න ගමන් පුංචි පණිවිඩයක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා COVID-19 එහෙමත් නැත්නම් කොරෝනා වෛරස් එක රට පුරා සීග්‍රේන් පැතිරෙන එක වළක්වන්න තමයි අපි දැන් මේ විදියට ගෙවල් වලට වෙලා ඉන්නේ. ඉතින් ලෝකෙ පුරා මේක පැතිරෙනවා, ලොකු අසංගතයක්. ඉතින් අපිට ගෙදරට වෙලා රටක් බේරගන්න තියෙන එකම අවස්ථාව මේක. සාමාන්‍යයෙන් අපි වීරක්‍රියා කරන්නේ ඒකට ඉස්සරහට ගිහිල්ලා මූණ දීලා. හැබැයි මේ වෙලාව අපිට ගෙදර ඉඳන් රට බේරගන්න ඒ වැඩේ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ වර්ක් ෆ්‍රොම් හෝම් කන්සෙප්ට් එකට අදාළ නැතුව නිකම්ම ඉන්න ජොබ්ලස් කට්ටියට පුළුවන් තමන්ගේ ගෙදර දොරේ වැඩක් කරන්න, කාමරයස් කරන්න, හොදපු නැති රෙදි ටික හොදගන්න, ඊට පස්සේ අම්ල දාතරට උදව් කරන්න, ගෙදර වත්ත පිටියේ වැඩක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒකත් කම්මැලි නම් ෆේස්බුක් account එකේ අපි නොදන්න ඒ මිනිස්සු ටික අයින් කරලා ප්‍රයිවසි හදන්න පුළුවන්. ඊට පස්සේ මේ දවස්වල සෑහෙන account එකක් වෙනවා. ඒ ගැන ටිකක් අවධානය යොමු කරලා 2-factor authentication එක on කරගෙන ඉතින් ඒ වගේ මොකරි පළදායි වැඩක් කරන්න, පොතක් පතක් කියවන්න. ඊට අමතරව ඔයගොල්ලෝ හැදිරෙන නීතිය පොඩ්ඩකට හරි ලිෆ්ට් කරොත් එළියට යද්දී mask එකක් පාවිච්චි කරන්න, මීටරය එක දුර තියාගන්න, මේක තව කෙනෙක්ට බෝ වෙන එක වළක්වන්න වැඩ කරන්න. ලංකාවෙ ඉන්න හැමෝටම මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. එලිසබත් මහරජන කියනවා එතුමීට සිහි වෙනවලු දෙවන ලෝක යුද්ධ සමය. ඇත්තටම මේක යුද්ධයක්. මේ යුද්ධය ජයගන්න නම් අපි හැමෝටම සටන් කරන්න වෙනවා. හැබැයි නොපෙනෙන සතුරෙක් එක්ක. මේක කරන්න පුළුවන් ඔබට විතරමයි. ඔබ හිතන්න ඔබ සිබලෙක් කියලා. මේ යුද්ධය ජයග්‍රහණය කරන නම් ඔබට කරන්න තියෙන ඉතාම සුළු දෙයක්. ඒ තමයි ඔබේ ගෙදර සමාජිකයොත් එක්ක එකතු වෙලා ඔබේ ගෙදරට වෙලා හුදකලාව ඉන්න. මේක තමයි මේ සටන ජයග්‍රහණය කරන්න තියෙන හොඳම ක්‍රමවේදය. ඉතින් සමහර කට්ටිය සමහර ජාතීන් ඒ කට්ටියගේ සංස්කෘතියට අදාළ කටයුතු මේ වෙලාවේ ගේන්න උත්සාහ කරන අපි දකිනවා. අවමංගල්‍ය කටයුතු මේ අවස්ථාවේදී තමන්ගේ සංස්කෘතියට අනුව ජාතියට අනුව කරන්න ඕන කියන ප්‍රශ්නේ. ඇත්තටම මේ අවස්ථාවේදී ඒවා ගැන හිතන්න පුළුවන් කාලයක් නෙවෙයි. හැමෝම එකතු විය යුතු කාලයක්. රටේ පවතින නීතියට සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මේ හැම කෙනෙක්ම කියන නීතියට අපි හැමෝම අවනත වෙන්න ඕන. එසේ කළොත් තමයි අපි හැමෝටම මේ කොරෝනා වෛරස් එකකින් අපේ මේ පුංචි ලංකාව බේරගන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව කියන්නේ පුංචි දූපතක්.
කොහෙන්වත් බෝඩස් නැහැ අපේ ලංකාවෙන් පිටවෙන මේක දූපතක්. ඉතින් අපිට මේ දූපත ඇතුළේ ඉඳගෙනම මේ වෛරස් එක පාලනය කරගන්න පුළුවන්. එකක් තමයි අපේ රටේ ඉන්නේ බොහොම දුප්පත් මිනිස්සු. අපේ මිනිස්සුන්ට මේක දරා ගන්නට අමාරු. හැකිතා ඉක්මනින් මේ තත්ත්වය අපි අපේ ලංකාව තිබූ තත්ත්වයට පත් කරගන්න ඕන. ඉතින් හැමෝම එකතු වෙලා කටයුතු කරොත් සහයෝගයෙන් මේ කොරෝනා වසංගතයෙන් අපේ පුංචි මව්බිම ආරක්ෂා කරගන්නට අපි හැමෝටම පුළුවන් වෙනවා. ඉතින් ලංකාවින් සියලුම දෙනාගෙන් යූටියුබර් කෙනෙක් හැටියට මම පුංචි ඉල්ලීමක් කරන්නම්. රටේ පාලනයේ විසින් දාලා තියෙන නීති රීති වලට ගරු කරන්න. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මේ අය කියන නීතියට අවනත වෙන්න, අවනත වෙලා කටයුතු කරන්න. එතකොට පුළුවන් හැකිතා ඉක්මනින් අපේ ලංකාව යථා තත්ත්වයට පත් කරගන්න. හයි, මං හිතනවා ඔක්කොම හොඳින් ඉන්නේ කියලා. ඉතින් ඔයාලට චුටි පණිවිඩයක් කියන්න ආවේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේ දවස්වල ලංකාව පුරාම තියෙන මේ දරුණු වසංගතේ. ඉතින් අපි ඒකෙන් ආරක්ෂා වෙන්න හැමෝම කරන්න ඕන මේ දවස්වල ගෙවල් වලටම වෙලා ඉන්න එක. ඒ කියන්නේ අපි සෝෂල් ඩිස්ටන්ස් එක තමයි තියාගන්න ඕන. ඉතින් මං හිතනවා ඔයාලා ඔයාලගේ සෝෂල් ඩිස්ටන්ස් එක අනිවාර්යයෙන්ම තියාගෙන ඉත කියලා. ඉතින් මේ දවස්වල හැමෝම කර්ෆ්යූ එකත් එක්ක ගෙවල් වල නතර වෙලා. ඉතින් ඒක දාලා තියෙන්නේ අපේම හොඳට. මොකද මම ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්ක නිසා. ඉතින් මේ දවස්වල නම් අපිට එළියට පහළියට බහින්න කිසිම විදිහක් නැහැ. ඉතින් මං කරන්නේ මේ පැත්තේ චුට්ටක් ඇවිදලා එහෙම ඉන්න එක තමයි. ඉතින් ඔයාලත් ඒ විදිහට ඔයාලගේ පැත්තේ තියෙන තැන්වල චුට්ටක් ඇවිදින්න. හැබැයි වැඩි කාත් එක්කවත් ගැවසෙන්න කරන්න යන්න එපා. මේ මං හිතනවා ඔයාලා මේ දවස් ටික, මේ ඉස්සරහට එන මේ අපි ගෙවන දවස් ටික හොඳින් ගෙවයි කියලා. එහෙනම් ස්ටේ සේෆ්. අයබෝවන් හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ මාව දන්නවද? මම තමයි ඩෙලම බ්ලොග්ස්, TikTok බ්ලොග්ස්, ඔඩි ප්‍රොඩක්ෂන්ස් වගේ විශේෂ ගොඩක් දේවල් ඩෙලොන් ෆොටෝග්‍රෆි ගොඩක් දේවල් කරපු කෙනෙක් මම. මම ඕගොල්ලන්ගේ මාව අඳුරගන්න ක්‍රමයක් කියනවා. අපි අවුදුරුනේ, දැන් COVID-19 යනවා. දැන් අපි ආයේ පරිස්සම් වෙනවද? විශේෂයෙන් කියන්ටෝනේ, COVID-19 වැළඳලා තියෙන හැමෝටම ෆ්‍රී වයිෆයි ලබා දෙන්න අපි ඉදිරිපත් වෙලා තියෙනවා. කල්පනා කරලා බලන්න, මොකද්ද අප්පම් මේගොල්ලෝ COVID-19 කියලා කරන්නේ? යා ඊයා නේද අම්මපා. ඉතින් ඕ වගේ වොයිසස් වලින් ඕගොල්ලන්ව ආතල් දුන්න ඩයල් එක තමයි මම. ඉතින් මම අද කියන්නේ මමත් බ්ලොග් එකක්, එහෙම නැත්නම් ට්‍රැවල් බ්ලොග් එකක් කරන්න ඇවිල්ලා දැරණි කියලා ප්‍රදේශය අතරමං වෙලා ඉන්නේ. ඉතින් එහෙම කියලා මම දැන් දවස් 15ක් පාලා නෙමෙයි 16ක් දැන් දැරණි කියලාට ඇවිල්ලා. ඉතින් එහෙමයි කියලා මම කොළඹ යන ට්‍රයි කළේ නැහැ. අපි මෙහෙ එක එක කාර්යයන් කරන මෙහෙ සුණු සමහර අයට වතුර නැහැ. ඉතින් අපි ඒවට උදව්වක් වෙනවා මගේ බ්ලොග්ස් වලින්, ඒවැයි YouTube වලින් එන මුදල් වලින්, එක එක වෙක් අතේ දින ගානින් හරි මිනිසුන්ට මොකක් හරි දෙයක් කරන්න ට්‍රයි එකක් දෙනවා. ඉතින් හැමෝටම කියන්න තියෙන කොළඹ ඉන්න අයට සහ පුත්තලම, කළුතර ඔය අයට ගොඩක් ඇඳෙන නීතිය තද කරලා තියෙන. අපි නෑ ඇඳෙන නීතිය දින කීපයකට හැමෙන් අයින් කළා. ඉතින් මට කියන්න තියෙන ඕගොල්ලන්ට එළියට බහින්න එපා. අපි මේ ව්‍යසනයට උත්තරයක් දෙන්නේ අපි කොහෙටවත් යන්නේ නැතුව, කිසිම පිටස්තර පුද්ගලෙක් ආශ්‍රය කරන්නේ නැතුව තමන්ගේ පවුලත් එක්ක ගේ ඇතුළට වෙලා ටීවී එක බලාගෙන එහෙම ඉන්නකෝ. දැන් මම ඔයා මට කියන්න ඉඩ තියෙනවා මං එළියෙන් ඉන්නේ කියලා. මෙහි එළිය අපි ඉන්නේ. ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මන ISL ලොක්ස් එක්ක එකතු වෙලා අපි තීරණය කළා ඔයාලට පුංචි පණිවිඩයක් ලබා දෙන්න. මේ දවස්වල රටේ ලෝකේ තත්ත්වය ඔයාලා හොඳින් දන්නවා ඇති. අමුතුවෙන් කියන්න උවමන නැහැ. අපිට වඩා ගොඩාක් දියුණු රටවල් දුක් විඳිනවා මේ වෛරස් එකට මුහුණ දෙන්න බැරුව. දවසට දහස් ගණන් ජීවිත නැති වෙනවා. ඒ වෙනි තත්ත්වයක් තාම ලංකාවට උදා වෙලා නැහැ. උදා වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඔයාලගේ ඉල්ලන්නේ රජයේ නීති වලට කීකරු වෙලා ගෙවල් වලට එලා ඉන්න කියන එක. ඒ වගේම වැරදි ප්‍රචාරය දකින්න මේ දවස්වල සමාජ ජාලාවල, ඒවා විශ්වාස කරන්න යන්න එපා. ජාති භේදයෙන් තොරව ගෙවල් වලට එලා ඉන්න. දවසට වෙනදා වගේ තුන් වෙලම කන්න ලැබුණ නැහැ කියලා වෙලා දුක් වෙන්න එපා. තර්ක කරන්න යන්න එපා. දවසට එක වෙලක් කාලා ඉන්න ගොඩාක් පවුල් ඉන්නවා මේ අපේ ලංකාවේ. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ සෞඛ්‍ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, රජයට, ඒ වගේම එයාලා පවුල් ගැන හිතන්නේ නැතුව, එයාලගේ ජීවිත ගැන හිතන්නේ නැතුව උනන්දු වෙනවා. ඒ එයාලට උදව්වක් වශයෙන් අපි ගෙවල් වලට එලා ඉන්නේ එක තමයි අපේ වගකීම. සියලු දෙනාටම සුබ දවසක්. Hi guys, ඔගොල්ලෝ දන්නවා අපේ රට වගේම ලෝකේ ගොඩක් රටවල් වලට කොරෝනා රෝගී තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඉතින් ඕගොල්ලොන්ට චූටි දෙයයි මට කියන්න තියෙන්නේ. උන්න කැස්ස හෙම්බිරිස්සාව රෝගී ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහලකට ගිහින් බෙහෙත් ගන්න.
අනිවාර්යෙන්ම රෝහලට බෙහෙත් ගන්න ගියාම එතන සේවකයින්ට කියන්න මට මේ වගේ රෝගී තත්ත්වයක් මට දැනෙනවා කියලා. මොකද ඔයා හදිසිවත් එහෙම කිව්වේ නැත්නම් ඔයා හින්දා මුළු මහත් ලංකාවේම මේ කොරෝනා තත්ත්වය තව තවත් ව්‍යාප්ත වෙනවා. ඒ චූටි දෙය කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම මේ රෝගී තත්ත්වය ඇති වුණා කියලා සැඟවිලා ඉන්නත් එපා, ලැජ්ජ වෙන්නත් එපා. හදිසිය මේ තත්ත්වයක් ඇති වුණොත් ඔයා මීට කලින් ආශ්‍රය කරපු ගෙවල් අසල යාළු මිත්‍රාදී නෑදෑයන් දැනුවත් කරන්න අමතක කරන්න එපා. මොකද අපි කරන චූටි වැරද්ද ඇති මේ මහත් ලංකාවම විනාශ වෙලා යන. ඒක නිසා යාළුවනේ මේ අවස්ථාව රට ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම අවස්ථාවයි, ලොකුම සේවයයි. ඒක නිසා කිසිම වෙලාවක අමතක කරන්න එපා. හැමෝටම තෙරුවන් සරණයි. මුළු රටත් මුළු ලෝකයත් මේ වෙනකොට ඉතාමත් දරුණු ව්‍යසනයකට පත්වෙමින් ඉන්නේ. ඉතින් අපිට මේ ව්‍යසනය නවත්වාලිය හැක්කේ අපේ රටේ රාජ්‍ය ආරක්ෂකයින්, ඒ වගේම සෞඛ්‍ය අංශයේ නිලධාරීන් කියන විදිහට ජීවත් වුණොත් විතරයි. ඔවුන්ගේ ආරක්ෂක විධිවිධාන පිළිපැදල ඒ විදිහට ජීවත් වුවහොත් අපිට මේ කියන්නා වූ ව්‍යසනයේ බේරෙන්නට පුළුවන්. ඉතින් මත් සියලු දෙනාටම ආරාධනා කරනවා ඔවුන් කියන ඒ ආරක්ෂක විධිවිධාන අපි ඒ විධිවිධාන පිළිපැදලා තව තවත් අපි නිවැරදි දිර ජීවත් වෙමු කියලා ස්තුතියි මනා බ්ලොග්ස් මේ වීඩියෝ එකට මට ආරාධනා කරාට. ඉතින් ගිහිල්ලෙන්න ජය වේවා. ඔව් මම නවසීලන්තේ ඉන්නේ මේ වෙලාවේ. දැන් කොරෝනා වෛරස් එක හින්දා මෙහෙත් ලොක්ඩවුන් එකක් තියෙන්නේ. කියන්නේ ඔක්කොම හැමදේම වහලා හැමෝම ගෙවල් වලට වෙලා ඉන්න ඕනේ. ඒ වුණාට සුපර් මාකට්, ෆාමසීස්, ඒ වගේම මෙඩිකල් සෙන්ටර්ස් ඒවා ඇරලා තියෙන්නේ. හැබැයි කියන්නේ තමන්ට ඒ වට බඩු ගන්න යන්න පුළුවන්, එක්සර්සයිස් කරන්න වගේ යන්න ඕන නම් ඉදිරියට යන්න පුළුවන්. හැබැයි තමන්ගේ එකට එක ගෙදර ඉන්න කට්ටියත් එක්ක තමයි ඉන්න ඕනේ. කියන්නේ තමන්ගේ බබල් එක කියලා කියන්නේ. එතකොට තමන්ගේ බබල් එකේ කට්ටියත් එක්ක ඕන එකක් කියන්නේ එළියට යන්න, ගේ ඇතුලේ කැමති දෙයක් කරන්න, එක්සර්සයිස් කරන්න, ඒ වගේ ඕන එකක් කරන්න පුළුවන්. එතකොට මේ ඉන්නේ මගේ බබල් එකේ කට්ටිය. ඉතින් ඉන්නවා සෙබස්තියන්, කැරොලිනා, ක්‍රිස්ටීන්, ඒ වගේම ජෝන්. අපි පස් දෙනා තමයි මේ ගෙදර ඉන්නේ මගේ ෆ්ලැට්මේට්ස්ලා. ඉතින් මේක තමයි නවසීලන්තේ තත්ත්වය. දැනට කොරෝනා වෛරස් ආසාදිතයන් ඉන්නවා මං හිතන්නේ 1000කට වැඩි සංඛ්‍යාවක්. මට හරියටම ගාන මතක නැහැ. දැනට දෙන්නෙක් මරණයට පත් වෙලා ඉන්නේ. හැබැයි දැනට කර්ව් එක ෆ්ලැටන් වෙන්නේ, කියන්නේ ආසාදිතයන් ගාන අඩු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි. රටේ පවතින මේ කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් අප සියලු දෙනාම නිවසේ සිට එදිනදා වැඩ කටයුතු කිරීමට සිදු වී තිබෙන මොහොතක්. මේ මොහොතේ තමන්ගේ නිවසේ එදිනෙදා වැඩ කටයුතු කරන අතරම ගෙවතු වගාවට මුල් තැන දෙන ලෙස මම ඔබගෙන් කාරුණික විල්ලා සිටින අතරම එළවෙන සිංහල අලුත් අවුරුද්දට තමන්ගේ පවුලේ උදවිය සමග නිදහසේ වැඩ කටයුතු සිදු කරන ලෙසත්, සාමකාමීව සමරන ලෙසත් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. අයිබෝන්, මේ වීඩියෝ එක දාන වෙලාව වෙනකොට මම නම් ඉන්නේ මගේ ගෙදර. ඔගොල්ලොත් මං හිතනවා ගෙදර ඇති කියලා. ගෙදර නෙවෙයි නම් කරුණාකරලා යන්න ගෙදර. මොකද මේ වෙලාව අපිට තියෙන ආරක්ෂිතම ස්ථානය ගෙදර. ඉතින් ගෙදර ඉන්නේ කම්මැලි, නිකන් බෝරින් වගේ හිතනවා නම් නිකම්ම කල්පනා කරලා බලන්න. මේ අවස්ථාව වෙනකොටත් පොලිසිය, හමුදාවේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න, ඒ වගේම තවත් බොහෝ ස්වේස්ලෝවල ඉන්න කට්ටිය නිදි නැතුව ඔගොල්ලෝ අපි හැමෝම මේ කොරෝනාව සංගතෙන් ආරක්ෂා කරගන්න බොහොම ලොකු කාර්යභාරයක් කරනවා. ඉතින් ඒ නිසා අපි ඒ අයට මේ වෙලාව කරන්න ඕන අපේ සහයෝගය දක්වන එක. ඉතින් ඒ නිසා ගෙදරටම වෙලා ඉන්න පවුලයත් එක්ක වෙනද වගේ අපිට අවුරුද්ද සමරන්න අමාරු වෙයි. නමුත් ඒ ගැන හිතන්න එපා. ගෙදරට වෙලා ඉන්න කොරෝනාව සංගතෙන් අපිට ගැලවෙන්න පුළුවන්. ඒ වගේම තමයි රෝග ලක්ෂණයක් මොනවා හරි දෙයක් තියෙනවා නම් හංගගෙන ඉන්න එපා, කියන්න ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. මොකද මේ වෙලාවේ අපි රට ගැන හිතන්න ඕනේ. ඒ නිසා මොනවා හරි දෙයක රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඉක්මනට පොලිසියට හරි එහෙම නැත්නම් හමුදාවට හරි දැනුම් දෙන්න. ඒ අය එහෙම නැත්නම් රෝහලට දැනුම් දෙන්න. ඉතින් එතකොට ඒ අය ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය ගනි ඕගොල්ලෝ වෙන ගනි ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් එංගලන්තේ චාල්ස් කුමාරයටත් මේක හංගගෙන ඉන්න නැතුව කියන්න පුළුවන් වුණා නම් රට බ්ලෝකෙට, ගමේ ගොඩේ ඉන්න සිරිපාලට, සො
සුමනාවතීට මොහොමට්ට ෆාතිමාට ඒ වගේ නම් තියෙන සිංහල බෞද්ධ දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි ඕගොල්ලොන්ට බැරි වෙන්නේ මේක හංගගෙන තියා මේ රට බ්ලොක් ටෙලි කරන්න. ඉතින් ඒ නිසා කිසිම දෙයක් හංගගෙන ඉන්න එපා, රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඉතින් ඒක තමයි ඕගොල්ලොන්ගෙන් කරන් තියෙන ඉල්ලීම. ඉතින් මේ අවුරුද්ද වෙනද වගේ නැති වුණාට ගෙදරට වෙලා බොහොම සාමකාමී විදියට අවුරුද්ද සමරන්න, වීඩියෝ එක බලන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරෝනා රෝගයෙන් පත් වෙලා ඉන්න මේ වෙනකොට පත් වෙලා ඉන්න ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ආරක්ෂිතව ඉන්න, ගෙදරටම වෙලා ඉන්න. ස්තුතියි. මම ඉසුර බිල්ෂාන්. ආයුබෝවන්. මම පෑමාව ඔබට දන්නවා. ඉතින් මම අද වැදගත් දෙයක් කියන්න ආවේ මේ ස්ක්‍රිප්ට් හදලා කියන දේවල් නෙමේ, මොකද මගේ හිත හදවතින් එන දේවල්. ඒ නිසා වචන පැටලී ගණන් ගන්න එපා. ඉතින් මේ වෙනකොටත් COVID-19 එවත් වෛරස් එක මුළු ලෝකේ පුරාම පැතිරලා ගිහිල්ලා ලංකාවෙන් 120ක් වගේ පැතිරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉතුරු 180 පැතිරෙන්න ඉඩ තියන්න එපා. ඕගොල්ලෝ පුළුවන් තරම් නිවෙස් වලට වෙලා ආරක්ෂාව තර කරගෙන ඕගොල්ලොම ඕගොල්ලොගේ ජීවිත ගැන හිතලා නිවෙස් වලටලා ඉන්න. පාරණිකරුණේ ගැවසෙන්න යන්න එපා. ඒ විතරක් නෙමේ, ඒව මට කියන්න ඕන දේවල් නෙමේ, ඒව මම කියන්න ඕන දේවල් නෙමේ, ඒව කියන ගොඩාක් කට්ටි ඉන්නවා. මේ දේ හොඳින් අහගන්න. හැකිතා පුළුවන් තරම් ඕගොල්ලන්ගේ ගෙවල් අවට හරි ගමේ කොහේ හරි ඉන්නවා නම් පුද්ගලයේ කන්න පුන්න නැතුව ඒගොල්ලන්ට කෑම ටිකක් හරි පුළුවන් නම් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් මුදල් කීයක් හරි දෙන්න. මොකද දවසක් වැඩ කරලා හම්බ කරන් කන පුද්ගලයෙක්ට මේ වෙනකොට කුටා කසරන තත්ත්වේ ඉන්නවා. ඉතින් අපේ ගෙවල් පැත්තෙත් ඉන්න. මේ අලුත් අවුරුද්ද අපිට සමරන්න බැරි වෙයි. නමුත් ඊළඟ අවුරුද්ද සමරමු. මොකද මේවා වෛරස්යක් වුණාට මීට වඩා වෛරස් නැතත් අපි මීට වඩා ප්‍රශ්න ජයගත්ත පුද්ගලයෝ ඉන්නේ මේ ලංකාවේ. ඉතින් මීට වඩා ප්‍රශ්න අපේ ලංකාවට ආවා. හැම අවුරුද්දම එක ප්‍රශ්නයක් අනිවාර්යෙන් වෙනවා. ඒ ප්‍රශ්න වලින් අපි ලස්සනට ජය ගන්නවා. අපිට ජය ගන්න පුළුවන් මේ ප්‍රශ්න. අපි ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන් අලුත් අවුරුද්ද සමරනවා. ඒ නිසා දැන් පරිස්සම් වෙලා ඉමු. ඊළඟ අවුරුද්දට අපි ලෑස්ති වෙමු. එහෙනම් සුබම සුබ අලුත් අවුරුද්දක් කියනවා. ඕගොල්ලෝ පුළුවන් තරම් පරිස්සමට ඉන්න. හැම වෙලේම පුද්ගලයට උදව් කරන්න පුළුවන් නම් අයිබෝවන්. ඉතින් වෙනද පාරට බැහැල කරලා පිස්සු කෙලලා ඇවිදල කරලා හිටියට දැන් අපිට ඒ තත්ත්වෙන් පොඩ්ඩක් මිදෙන්න වෙලා තියෙනවා. ඒ තමයි COVID-19 වෛරසය නිසා මේ ඇතිලා දෙන තත්ත්වය. ඉතින් මේ වෙලාවේ ඕගොල්ලෝ රටේ වගකීමක් තියෙන පුරවැසිය විදියට එළියට බහින්න එපා. ඇඳෙන නීතිය කඩ කරන්න යන්න එපා. පිස්සු කෙලින්න යන්න එපා. පුළුවන් තරම් ජොලි ගෙදරට වෙලා ඉන්න. මොකද වෙනද මේ විදියට මෙහෙම වෙලාවක් හම්බෙන්නේ. අනිත් එක මේ විදියෙ වෙලාවක් ආයෙ අපිට හවදාවත් හම්බෙන්නේ නැහැ. ජීවිතේ වැරදිච්ච තැන් නිවැරදි කරගන්න ජීවිතේ අපිට හම්බ වෙන නොවන කාලයක් තමයි මේක. ඒ කියන්නේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මොකක් හරි දෙයක් හදාගන්න උත්සාහ කරන්න, නැත්නම් ඔයා ඉගෙන ගන්න දෙයක් කාටද ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනම් පාඩම් කරන්න පාවිච්චි කරන්න, නැත්නම් ඕන දෙයක් කරන්න පුළුවන් නේ. අපේ ගෙදර ගෙවත්තේ වගා කරන වැඩවලට යන්න පුළුවන්. ඕන දෙයක් කරන්න මේ වෙලාව පළදායි වැඩකට යොමු කරන්න. හැබැයි ගෙදරට වෙලා ඉන්න, ඒ වගේම පිස්සු නටන්න ඕන නැති මෝඩ වැඩ කරන්න යන්න එපා. ගෙදරට වෙලා ඉඳලා මේ ෆේස්බුක් වල කියනවා අර මේ ලයිට් නිවෙනුව පත්තු කරන ඒකත් ඔය දැන් සෝෂල් මීඩියා වලත් අපි දැක්ක එහෙම. ඒ වගේ මෝඩ වැඩ කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහට එදිනදා ජීවිතය ගත කරන්න මේ දවස් ටික තීරණාත්මකයි. පුළුවන් තරම් ගෙදරට වෙලා ඉඳලා රජයට සහ පොලිසියට දෙන්න පුළුවන් උප්පරිම සහයෝගය ඔයගොල්ලෝ දෙන්න. මම රෂිත් යාපා. හයි ෆ්‍රෙන්ඩ්ස්, පොච්චියා ඔයගොල්ලන්ට පොඩි පණිවිඩයක් අරගෙන ආවා. කාරණා පහ. එක තමයි වැඩ වගේ කියලා පාරේ යන්න එපා. දෙක තමයි අනිවාර්යෙන්ම මේක දාගන්න. තුන තමයි ඔගොල්ලෝ හැමතිස්සම මේක ගාගන්න. හතර තමයි හැමතිස්සම පිරිසිදු ඉන්න. පහ තමයි පොඩ්ඩක් අපේ කට්ටියට උදව්වක් හැටියට ගෙදෙට්ට වෙලා ඉන්න. තව ටික දවසක් ඉවසන්න. සැලෝන් අරි අනිවාර්යෙන්ම කපා ගන්න ඕන. පේනවනේ මේ පණිවිඩය ගෙනාවේ
පෝච්චිය SL Bad Boys YouTube channel එකේ ආයුබෝවන් කියලා පිළිගන්නවා වගේ ආලෝ ඔක්කොම මුලින්ම කියන්න ඕන මට ප්‍රෑන්ක් වීඩියෝ එක ළඟදී දාගන්න බැරුණා හේතුව තමයි රටේ තියෙන වාතාවරණයත් එක්ක ඇඳිලි නීති තත්ත්වයත් එක්ක මට එළියට යන්න බෑ ප්‍රෑන්ක් වීඩියෝ එකක් කරන්න ඒකට මම සමාව ඉල්ලනවා අනිත් එක අපි රටේ නීතියට අවනත වෙන්න ඕන කොහෙටවත් යන්න නැතුව ගෙදරට වෙලා ඉන්න ඕන ඒ වගේම මේක අපේ යුතුකම රට වෙනුවෙන් දෙයක් කරන්න මේක හොඳ වෙලාවක් අපි පුළුවන් තරම් මේ කොරෝනා රෝගය නවත්ත ගන්න පුළුවන් පිළිවෙත් අනුගමනය කරමින් අපේ රටට යුතුකමක් ඉෂ්ට කරමු කියලා මම ඕගොල්ලෝගේ ඉල්ලා සිටිනවා අනිත් එක රට තියෙන්නේ ගොඩක් තීරණාත්මක මොහොතක හේතුව අපිට පුළුවන් නම් අපේ රට රන්නකුරේ ලියන්න කොරෝනා රෝගය පරද්දපු රට කියලා නැත්නම් අපිට කොරෝනා රෝගයට ගොදුරු වෙලා අපේ අනාගතය නැති කරන්න පුළුවන් ඕගොල්ලෝ මිතල බලන්න කෝවිඩ් තෝරගන්න කියලා පොඩි දෙයක් නිසා අපි එළියට ගිහිල්ලා රෝගය පැතිරී වුණොත් සමස්ත සමාජයකටම අපි කරන වරදක් ඒ වගේම අපි හන්ද ගොඩක් මහන්සි වෙන කට්ටිය ඉන්නවා විශේෂයෙන් හමුදාව මමත් ගුවන් හමුදා සේවලෙක් විදිහට සේවය කළ තියෙන අවුරුදු 8ක් ඉතින් මම දන්නවා කොච්චර කැපවීමක් කරන්න ඕනද රටේ තියෙන මොකක් හරි එන අවශ්‍යතාවයකදී මුලින් පෙරමුණ ගන්න හමුදාව ඒ නිසා හමුදාව සෞඛ්‍යංශ මේ වෙලාවේ ගොඩක් වෙහෙසෙනවා ඉතින් ඒගොල්ලෝගේ වෙහෙසෙන ඒ වැයමට අපි උදව්වක් කරන්න පුළුවන් අපිට ගෙදර ඉඳන් කොච්චර ගෞරවයෙන් කරන්න ඕනද ඉතින් ඒකත් කඩ කරනවා නම් ඔබ ඔවුන්ට ගරු කිරීමක් කරනවාද ඒක පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම මේ ඉන්න වෙලාව පුළුවන් තරම් අපි ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන්න ඕන. ඒ කියන්නේ විශේෂයෙන් මම හිතන්නේ වගාවකට වගේ යොමු වෙනවා නම් ගොඩක් හොඳයි. අපිට අපේ ගෙදර ආහාරයට ගන්න එළවලු ටික හරි හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මාත් කරන්න පටන් අරන් තියෙන්නේ. ඒකම කියන්න ඕන හදිසියේම අවශ්‍යතාවයකට එළියට යන්න ඕන නම් මොකක් කරේ හදිසියේම අවශ්‍යතාවයකට නීති නීති වලට අනුකූලව යන අවස්ථාවකදී වුණත් පුළුවන් තරම් ගෙදරින් එක්කෙනෙක් විතරක් එළියට යන්න බලන්න මාස්ක් එක පාවිච්චි කරන්න ඕන තැනකට යනවා නම් අනිවාර්යෙන් ඒක පාවිච්චි කරන්න පුළුවන් තරම් තවත් කෙනෙකු අතර තියෙන දුර මීටරයකට වඩා දුර තියාගන්න උත්සාහ කරන්න අඩුම තරම මීටරයක දුරවත් ඒ වගේ සෞඛ්‍ය පිළිවෙත් අපි අනුගමනය කරලා අපේ රටෙන් කොහොම හරි කොරෝනා තුරන් කරමු අපේ රට ආයි රන්නහුරින් ලියමු කියලා මම මගේ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිනවා ඇහැට නොපෙනෙන පුංචි දෙයකට මුළු ලෝකයක් බය වෙලා තියෙන ලාවක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට කොරෝනා වෛරසයට ලෝකේ ඉතාමත් විශාල සංඛ්‍යාවක් ආසාදනය වෙලා තියෙනවා. ඒ වගේම විශාල සංඛ්‍යාවක් මරණයට පත් වෙලා තියෙනවා. ලංකාවෙත් ගොඩක් දෙනෙක් ආසාදනය වෙලා තියෙනවා. ඉතින් අපිට බැරිද මේක වළක්ව ගන්න? පුළුවන්. පුද්ගලිකවම තමන්ට තමයි පුළුවන් මේක වළක්ව ගන්න. අපි ආරක්ෂා සහිතව ඉන්නවා නම් නියමිත පරිස්සමෙන් අපි ජීවත් වෙනවා නම් අපිට පුළුවන් මේ වෛරසයෙන් ඈත් වෙන්න. අපි සාමාන්‍යයෙන් ඈත් වෙලා ජීවත් ජාතියක් නෙමෙයි. ලංකාව කියලා කියන්නේ හැමෝටම ළඟින් හිටපු ජාතියක්. ඒත් මේ ටික කාලෙට අපිට පුළුවන් නම් දුරින් ඉන්න. අපිට පුළුවන් මේ වෛරසයෙන් ආරක්ෂා වෙන්න. ඔබ දන්නවා කොරෝනා වෛරස් ආසාදනයේ රෝග ලක්ෂණ හැටියට දැන්ට කියලා තියෙනවා කැස්ස, උනසා හුස්ම ගැනීම අපහසුතාවය තමයි රෝග ලක්ෂණ කියලා තියෙන්නේ. ඉතින් එහෙම රෝග ලක්ෂණයක් ඔබට තියෙනවා නම් එහෙම නැත්නම් ඔබේ ආදරණීයන් කෙනෙක්ට තියෙනවා නම් ඔබට පුළුවන් කෙලිම 1390ට කෝල් එකක් දීලා ළඟම තියෙන රෝහලට ගිහිල්ලා ඇතුළත් වෙන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් කෙනෙක්ට ආසාදන වීම වළක්වන්න අමාරුයි. මේක අපේ අතේ තියෙන දෙයක්. අපි ආරක්ෂා වෙමු. අපි පරිස්සම් වෙමු. ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ සහ එකම දේ. ඒ නිසා ගෙදරට වෙලා පරිස්සමෙන් ආරක්ෂා සහිතව මේ ටික කාලෙට පරිස්සමෙන් ඉමු. Bye friends.